අයබෝන් කියල පිළිගන්නවා රිත්මා පිල පිටිය මගේ YouTube චෑනලකට. ඔන්න ඉතින් මම උදෑසනම මගේ රූම් එක ලස්සන කරගන්න, සුවඳවත් කරගන්න, වර්ණවත් කරගන්න මෙන්න මේ නිල් මහ නිල් මල් ටික එකතු කරනවා. ඉතින් මම මල් වලට කුඩා ආස කෙනෙක්නේ. මං හිතනවා ඔයාලත් ඒ වගේම මල් වලට ආස ඇති කියලා. ඉතින් මේ මල් වල සුවඳ දවසම මගේ රූම් එකේ රැඳිලා තියෙනවා. ඉතින් මේ ලස්සනට පිපිලා තියෙන මල් ටික දකිනකොට ලස්සන ලස්සන සිතුවිලි මගේ හිතට පහළ වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ මල් ඉච්චර ගණන් නෑ, ඒ ටිකක් ඔබේ ගෙදරත් ලස්සන කරගන්න. උදෑසන ආහාර වේල විදිහට ගත්තේ මෙන්න මේ තඹපු බතල, ඒ වගේම හොඳ ලුණු මිරිසක් ටිකක් සැරට පොල් ටිකකුත් ගාගත්තා. ඒත් එක්කම රතු ලුණු ටිකකුත් තිබ්බහම පංකාදු පහයි. සබන් කෑලක් වගේ බැලූ බැල්මට මේ මොනවද පේන්නේ? ගොඩක් දෙනෙක් දන්නවා මේ තමයි පනීර්. අද පනීර් වලින් හරිම ලේසි විදිහට අපේ ලාංකීය කුළුබඩු ටිකක් එකතු කරගෙන පනීර් ව්‍යංජනයක් හදමු. මුලින්ම අපිට ඕන අඩුම කුඩුම ටික අපි හිමිහිට අනේ අස්සෙක් කෙනෙක් කියනවා ජීවිතය නැති කරගන්න මේ පේනවාද? එනවා දිමියෙක්. ඉතින් ජීවිතයක් බේරගන්න පුළුවන් සුළු මහ පොඩි මහ අවස්ථාවක් තියෙනවා නම් කවදාවත් ලොකුද පොඩිද කියලා බලන්න නැතුව ඒ ජීවිතේ පණ අපි බේරගන්න ඕනේ. දැන් දැක්කනේ මේ සතා වුණත් අපි තප්පරයක් විතර ඉඳලා යා වයින් කරලා දඩිබිඩිය වැඩ කරන්න නැතුව. මොකද ප්‍රාණයකට ලොකුද පොඩිද ශාරීරික විශාලත්වය නෙවෙයි ඔවුන්ගේ ප්‍රාණය. අපි පුළුවන් උපරිම ඇහැකියාවෙන් අපිට බේරගන්න පුළුවන් නම් කාගේ හරි ජීවිතය බේරගන්න උත්සාහ කරන්න ඕනේ. මං හැමදාමත්ම කියනවා වගේ මුලින්ම අපේ ව්‍යංජන හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ කියන්නේ අපේ කෙවත්ත වටපිටාවෙන් අපි එකතු කරගන්න කරපිංච, රම්පේ, ඒ වගේම තක්කාලි, යමු මිරිස් මේ වගේ දේවල් මුලින්ම අපි කපලා එකතු කරාම පැත්තකින් තියාගත්තාම හරිම ලේසි අපිට ව්‍යංජනේ තටි පිටි කාලා හදාගන්න. තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට හරිම රසයි. අපිට මේ පනීර් ව්‍යංජනය හදාගන්න තක්කාලි තියෙන්නම ඕනේ. විවිධ විදිහට හදන්න පුළුවන්. හැබැයි ඉතින් කරේක හදනකොට තක්කාලි තියෙදි රසයි. මේ තක්කාලි ටික අපි බ්ලෙන්ඩර් කරලා ගන්න ඕනේ. දැන් පනීර් එක කපාගමු. ඉතින් මේ පනීර් කියන්නේ හරිම රසවත් ගුණදායී කෑමක්. එළ කිරි වලින් තමයි හදන්නේ. මම නම් ගත්තේ ෆුඩ් සිටි වල තියෙනවා, ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඉන්දියන් ජනතාව කුඩාරියක් වෙලාවට යාලගේ ආහාර වේලට මේ පනීර් ව්‍යංජනය විවිධ විදිහට හදලා එකතු කරගන්නවා. ඉතින් ලංකාවේ අපි පනීර් ටිකක් කනවා අඩුයි කියලා මට හිතෙනවා. ඉතින් සමහරක් අය හදන්න දන්නේ නැහැ, සහ මේවට ඉන්දියන් ජනතාව දාන කුළුබඩු වර්ග වෙනස්. ඉතින් ඒ රසයි අපි කෑම හදන රසයි ටිකක් විතර වෙනස් වෙනවා. නමුත් ඉතින් අපිට පුළුවන් විදිහට අපේ වටපිටාවේ තියෙන කුළුබඩු වලින් මේ කෑම හදාගෙන අපිට භුක්ති විඳින්න පුළුවන්.
එඟුරු පොට්ටකුත් මම මේ විදිහට කපාගෙන තියාගන්නවා. ඉතින් මේ සුදුරුන් ටික නම් සුදුළුණු පත්තික හදාගන්න තමයි. දැන් මෙතන තියෙනවා අපි කපාගත්ත පනීර ටික. ඒකට එකතු කරනවා පැදුරු තුන පහ කුඩු, ඒ වගේම කහ කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු. ඒ ටික එකතු කරලා මේ ටිකට හොඳට මේ ටික මෙන්න මේ වගේ ගාගෙන ටික වෙලාවක් තියෙනවා. මේ ටික මේ විදිහට ටික වෙලාවක් තියලා අපි හොදි එක හදන්න පටන් ගමු. කුරුඳු උපතු, කරාමුනේටි, එනසාල් ලැටයක්, මේ වගේ චූටි තරුවක්. පස්සේ අබෑට ටිකක්. මේ ටික එකතු කරගත්තා. මගේ කුළු බඩු මංජුසාව මේ තියෙන්නේ. දැන් මම ලිප ඔන් කරගන්නවා. තෙල් ටිකක් එකතු කරගන්නවා. අපි මේ ලුණු මිරිස් තුන පහ ඔක්කොම දාපු පනීර් ටික, කපාගත් පනීර් ටික කිරිහිට බැද ගන්නවා. මේක හිමිහිට පැති හතරම බැද ගන්න. දැන් මේ බැදගත් පනීර් ටික වෙනම අපි තියා ගන්න ඕනේ. ඒකත් මොනවද ඕනේ? අපි එකතු කර ගන්නවා අබෑට ටික, ඊට පස්සේ මේ එනසාල්, කරාමුනේටි, ඒ ටික එකතු කර ගන්නවා. ඒත් එක්කම කරපිංචා. මේ ටික හොඳට බැදීගෙන එනකොට අපි ලුණු ටික එකතු කර ගන්නවා. මේ වෙලාවෙදිම ලොකු සුවඳක් එනවා. මේ ලුණු ටික හොඳට බැද ගන්න ඕනේ මෙන්න මේ ටික. මේ වෙලාවේ මම එකතු කරගන්නවා, ඔයාලට එකතු කරගන්න පුළුවන් ඔයාලගේ ගෙදර තියෙනවා නම් කොත්තමල්ලි කුඩු. විශේෂයෙන්ම මේ වෑංජනේ හදද්දි කොත්තමල්ලි කුඩු තියෙනවා නම් ගොඩක් රසයි. ඉතින් ඊට පස්සේ බැදපු තුන පහ, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, මේ ටිකත් එකතු කරන්න කොත්තමල්ලි කුඩුත් එක්ක. මේ ටික එකතු කරලා ඉවර වෙලා හොඳට තව මේ ටික බැද ගන්න. ඉතින් මම මේ අවස්ථාවේදී තෙල් පුළුවන් තරම් අඩුවෙන් තමයි එකතු කරන් මේ ව්‍යංජනය හදන්නේ. ඉතින් අපි පුළුවන් තරම් තෙල් අඩුවෙන් කන තරමට අපේ ශරීරයට හිතකරයි. ඉතින් තෙල් ටිකක් වැඩිපුර එකතු කරද්දී රසයි තමයි. මේක බටර් වලින් වලට හදන්න පුළුවන්. ඉතින් අපේ රසර කන්න ඕනේ අපේ ශරීර සෞඛ්‍ය ගැනත් අපි හිතන ගමන් නේද?
මේ ටික මෙහෙම බැඳෙනකොට අපි එකතු කරගන්න ඕනේ අපි කලින් හොඳට බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ඉස්ම ටික. දැන් මේ ටික හොඳට මදගින්නේ තැම්බෙන්න දෙන්න ඕනේ. මේ වෙලාවේ අපිට පුළුවන් මුදුපු මීකිරි ටිකක් එකතු කරන්න, මීකිරි නැත්තම් යෝගට් එකක් එකතු කරන්න පුළුවන්. මීකිරි එකතු කරනවා නම් සීනි චුට්ටිත් එක්කත් එකතු කරන්න, යෝගට් එකතු කරන නිසා සීනි එකතු කරගන්න අවශ්‍ය නැහැ. දැන් මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් අපි මේ වෙලාවේ එකතු කරගන්නවා අපි කලින් වැතගත්ත පනීර් ටික. මේ ටිකත් එකතු කරලා අපි ටික වෙලාවක් මේ ටික හොඳින් තැම්බෙන්න තියාගන්න ඕනේ. දැන් මම අර මුලින්ම කපලා චූට්ටක් මේ පේනවද? මෙන්න මේ විදියට හීනියට දිගට කපාගත්ත ඉඟුරු කැබලි ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ කොත්තමල්ලි කොළ තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කරන්න, හරිම රසයි හරිම සුවඳයි. ඉතින් කොත්තමල්ලි මගේ වගාවෙත් මේ දවස්වල නෑ, කඩෙන් ගෙනාවෙත් නෑ හුඟ දවසකින්. ඉතින් තිබ්බනම් මම අනිවාර්යයෙන් එකතු කරනවා. අපි ගෙදර නිතරම කොත්තමල්ලි කැවෙන නිසා ඉක්මනින්ම කොත්තමල්ලි ඉවර වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කොත්තමල්ලි කුඩු, කොත්තමල්ලි කොළ මේකට එකතු කරන්න අමතක කරන්න එපා. දැන් මම හදන්නේ ඉතාමත් ඉක්මනින් පහසුවෙන් ගාලික් රයිස් එකක්. ගාලික් රයිස් එක හරිම රසයි, ඒ වගේම සුවඳයි. විශේෂයෙන්ම ගොඩක්ම ගුණදායිතයක් තමයි අපේ ශරීරයට. සතියකට එකපාරක් හරි අනිවාර්යයෙන්ම ගාලික් රයිස් එකක් හදන්න. ඒ වගේම ගාලික් කරියකකොත්ත සතියකට එකපාරක් හරි රස විඳින්න. මොකද අපි කොටාරියක් තෙල් ජාති පිටි ජාති අපේ ශරීරයට එකතු කරගන්නවා අනවශ්‍ය දේවල් විදියට. ඉතින් මේ හැම දෙයක්ම කන අපිට අපේ ශරීරයට හොඳ දේවල් එකතු කරගන්නත් ඕනේනි. ඉතින් ඒ නිසා සතියකට සැරයක් මම කලින් කිව්වා වගේ සුදුරුණු වෑංජනය, සුදුළු වුණු බත් එකක් හදලා රස බලන්න. මේ දේවල් කන්න බැරි දේවල් නෙවෙයි, හරිම රසට භුක්ති විඳින්න පුළුවන්. ඔයාලා දැන් දැක්කනේ හරිම සරල විදිහට තමයි මම මේ ගාලික් රයිස් එක හැදුවේ. මේක තව විවිධ විදිහට හදන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මම එහෙමත් එකතු කරන්න. අන්තිමේටම මම මේ වගේ සුල්තානා ටිකකුත් එකතු කරා. ඒක හරි ලස්සනයි නේද පාට? මම මේවා ඩුබයි වලින් එනකොට තමයි කෙනාවේ. මේ තින්නේ අපි හදාගත්ත ගාලික් රයිස් එකයි, පනීර් එකයි, ඒ වගේම සලාඩ් එකකුත් හදාගත්තා, කියුකම්බර් සලාඩ් එකක්. ඉතින් මේ ටිකේ රස බලමු. හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ විදියට. හරිම රසයි, හරිම සරලයි. ලොකුවට මම ඉන්දියාය, ඒ කියන්නේ ඉන්දියන් අය හදන විදිහට මසාලා වර්ග දැම්මේ නැහැ. මොකද ඒකට හේතුව ලංකාවේ සමරක් ඒවා හොයාගන්න නැහැ. ඉතින් අපේ ලංකාවේ අපිට හොයාගන්න පුළුවන් දේවල් අමුද්‍රව්‍ය වලින් තමයි මේ කෑම එක මම අද හදලා පෙන්නුවේ. පහුගිය දවසක කහපාට උසරයක් ඇඳලා මම වීඩියෝ එකක් එකතු කරානේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා ගොඩාක් දෙනෙක්ගේ ලස්සන හොඳ ප්‍රතිචාර තිබුණා. උසරිය ලස්සනයි, ඒ වගේම මම මේ උසරියට ඇඳපු ජුවෙලරි ගැනත් ගොඩාක් දෙනෙක් අහලා තිබුණා, සහ මෙන්න මේ මාලය ගැන අහලා තිබුණා. ඒ නිසාම තමයි මම පොඩි වීඩියෝ එකක් එකතු කරන්නේ. ඒ මාලෙ නම් මට දිග වීඩියෝ එකක් නෑ, ඔයාලා හින්දම තමයි මේ පොඩි කෑල්ලක් තිබිලා මම එකතු කරන්නේ. ඉතින් මේක ඉමිටේෂන්ද, පබලුද, මොනවදින්ද හදලා තියෙන්නේ, ඔරිජිනල් මුතුද, විස්තර ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒ හින්දා මම මට සාමාන්‍ය ඉමිටේෂන් අඳින්න බැහැ. ගොඩක් හසන්න ගන්නවා, පළු දානවා, චුට්ටක් ඇලර්ජි වෙනවා. ඒ නිසා මම මේක රත්තරණින් හදාගත්තේ, සහ මේක ඔරිජිනල් මුතු පබලු නෙවෙයි, ප්ලාස්ටික් පබලු නෙවෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති තැනකින් මේ වගේ එකක් හදාගන්න. ඒ වගේම මෙන්න මේ ඩයිමන්ඩ් රින්ග් එකටත් මගේ හිත ගියා. ඉතින් හරිම සරලයි, සිම්පල්. ඒ නිසා එකත් ගත්තා.
ඉතින් අවස්වරුවේ මට හිතන පොට්ටක් සැරට මොනහරිකන්න රාමෙන් එකක් වගේ. ඉතින් මම රාමෙන් පැකට්ස් ගෙදර ගයාලා තියාගන්නෑ. එකට හේතුවක් තමයි නිතරම කැවෙනේ, කියන දවසට එකක් හෝ අනිවාරෙන් කැවෙනවා. ඉතින් ඒකට අපි ඇබ්බැහි වෙනවා. එනිසා තමයි මම මේ වැඩේ කරන්නේ. එළියට ගිහාම මාසෙකට එක වතාවක් වගේ රාමෙන් එකක් රස බලනවා. ඉතින් සාමාන්‍යයෙන් මං සැර කන කෙනෙක් නෙවෙයි. පොඩි සැරක් කෑවත් ඇත්තටම කඳුළු වෙනවා, මූණ රතු වෙනවා, දාඩිය දානවා. හස්බන්ඩ්ලා ටිකක් සැර කන්න පුළුවන්. හැබැයි මට නම් සැර කන්න හරි අමාරු. ඒත් මම කන්න ආස කෙනෙක්. ඒකනේ මේ රාමෙන් මේ මෙච්චර අඬා අඬා හරි මම කන්නේ. ගිහින් එන්නම් තවත් අවස්සක අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව බලන්න. මම ඉක්මනින් පෙන්නම්. එතකල් ආතරේ සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.